මවරුන්ගේ දිනය කිව්වම මවවරුන් ඇත්තටම ඒ දින මවරුන්ගේ කියලා සමරන්න තරම් ඇත්තරමද සුදුසුතත්වේ ඉන්නවද කියලා අපිට පුංචි ගැටලුවක්තියෙන් මොකද මවරු කිව්හම හැමෝමත් මවරු ෙමෙයි සමරලාට අම්මල කිව හැෝමත් අම්මල නිමෙයිනි ඔය කතාාව ඕගොල්ලනට හිතෙනව නැතෝොු කියනවත් ඇැති. මොකද තමන්ගේ දරුවා ඉපදිිච්ච වෙලාවෙම සමර වෙලාවට අතරමංකල දාලා ඔය හෝස්පිටල් වෙලාපි දැලතින සමරට නිස්සලල්ත අපට පෙනෙනවා තමන්ගේ ඉපදිච්ච ගමම ඒ පුංි කිිරික ඇටි දරුවන්ම තැන්තැංගල දාලා යන අම්මලත් ඉන්නවා ඉතින් ඒ අම්මලත් එක්ක බැලූ හම ඇත්තටම අම්මලා කියන නම ඒ නමේ තියනේ ගෞරවනීය තැනට සුදුසු වෙනවද කියනකත් අපට ංචි සැකයක් තියෙනවා ඉතිං ඒක නිසා අම්මා කියන උතුම් වචනයට නැත්තන්ගේ අපුුරු තුනට ලෝකල් හරි ගෞරවයක් ලබිල තියනයේ තැනට අම්මල හරියට ගෞරව කන්නවද කියනෙක් පොඩි ගැටලුව. අම්ම අම්ම කියන තැන තියාගෙන තමන්ගේ දරුවන්ට ඉන්නවනං කවදාවත් දරුවන්ගේ අම්ම කෙනෙක්ට යුතුකම් වගකීම් ස්ට නොවී තියෙනෙනෑ මොකද අම්ම අම්මගේ තැන ඉන්නවා කෙල කෙනෙ දරුවු හැමදාම තමන්ගේ අම්මට ඒ විදියටම සලකනෝ. මොකද අතීතකා අතීතයි. ගොඩක් වෙලාවට මේ අද වගේන මෙයි හුගක් ඇ තවදී. තමන්ගේ දරුවන්ට සමහර වෙලාවට තාතා නැති වුණත්. අම්මල තනියම දුක්මහන්සි වෙලා හරි අමාරුවෙන්. සමට කණ්ඩ බොන්න දෙන්න විදියක් නෑ. කු සමකුඹරු ගොවිතැන් කරලා හන් ගොයිතැන් කරලා හරි අමාරුවෙන් ගෙදර දරුවන්ට කන්න බොන්න දුන්න සමාජයක් අපේ තිබුණ ඉතිං. කුඹුර ගොවිතැන් කරන එහෙ කා අම්ලකපුරර් ගොවිතැන්කරගන බැරි වඋුණහම අනුන්කරපු කුඹරකහරි ගොයන් කරල් එකතු කරලා ගෙනල්ලා ගෙදර කොටලා ේලග කොටලා හාල්ටිකර්ගෙන් තමඟගේ දරුවන්ට කන්න දුන්න සමාජයක අම්මල ඉඳලා තියෙන. හැබැයි අදනං ඒ කිසිීම දෙයක් ඒ විදිහට වෙන්නේ නෑකන අපි හොඳට දන්නවා මොකද ගෙදරට ගෙනල්ලා තියෙන හාල්ටිකවුනත් හෝදල ලිපේ කියලා දරුවන්ට කන්න දෙන්න තරන් අම්ල නොසැ කිිමත්වෙනවා මොකද සමරලාලට මේ ඇතිවෙලා තියෙන නූතන සමාජයේ තාක්ෂණක මෙවලම් විදියට භාවිතා කරන මේ පරිගනක දුරකථන වගේ දේවල් නිසා දෙමවපිය වද හුඟක් අනවශ්‍ය විදිට කාරය බහුල වෙලා. හඟක් වෙලාවට කාලෙ ගත කරතින අනවශ්‍යම දේකට සමාරලාට වැඩක් කැති දේකටත් නෙමෙයි. අනුන්ගගේෝප දූපහො යන්න නිකං කාලෙ ගත කරන්න. මගේ යාලුවත් එ එකක විනෝද වෙන්න. තමන්ගේ ගෙදර දරුවෝ ගැන හොයන්නවත් නැහ. ඇතර ළමයිට ඩගිනි වෙලා ඇවිලා අම්මගේ ඇගේ එල්ලෙනවා අම්ේ බඩගිනිි කන්න ොනව හරි දෙන්න කියලා ඒවුනාට එක ගැනවත් සමාර දෙමවපියන්ට ලොකුවට එහෙම ගානක් නෑ. ළමය තුන්හතරවතාවක් ඇවිලා ඇගේ එල්ලිලා කන්න ඉල්ලුවත් ඒ දෙමෞපිය සමරලාවට ඉන්න මානසිකත්වයක් එක්ක ළමයින්ගේ බඩගින තේරුම් ගන්නවත් ඒය අම්මලට එච්චර ලොකුවට කල්පනාවට යන්නේ නෑ. බඩගින්නම ගිහි සමාරලාවට එළමයි ඇදන්නේ නිදාගෙන බඩගින්නම නින්ද යනු ඉතිං දෙමව්පියෝ විදිහට ගුඟාක්ම අම්මලා ඇතර මේ මවරුන්ගේ දිනේ අම්මල අම්මලාගේ කියන ඒ යුතුකම් වගකීම් දරුවන්ට හරි හැට ඉස්්ට කරනවද තමංුවක් අම්මල තාත්තල මං ඇතරම දකල තියෙන වැඩිපුර අම්මල තමන්ට හැබෑ කරගන්න බැරිවෙච් හීනවල් පස්සෙ මේ අමයින් අර්ගෙන න සහරලාට තමන්ට ඩක්ට කෙනෙක් වන්න බැරුණනා උනානං සමට ලෝය කෙනෙක් වන්න බැරිවුණනානං ඒද මන්ගේ මේ අසරන පුංචි දරුව ලොව එටතු කගන්න යනවා ඒක ඇත්තරම සාර්ථකනෑ තමන්ටඒ බලාපොරොත්ව උනේනෑ කියල කවදාව තමන්ගේ දරුව හම ඩක්ට කෙනෙක් කල බලහත්කාරෙන් හෙම කරන බැයි ලමට යගේ එ එකක්තිනවා ඒ ලම යන එයාගේ ආස දෙයක්තෙනති එයා ඒදේ තමයි එයා හුරුවන්න එහම නැතුව කවදාවත් මේ මතාතරන විරතේ ළමයිට ලමයිගේ ජීවිතේ බලහත්කාරයෙන් පස්සෙන්ගෙනයන්න බෑ අනිත්දේ තමයි ඒ ළමයින්ගේ හීනකවදාවත් බිඳින්න හොදනේ ළමයිට තියනෙ හීනට උදව් කරන්නඕ. හමරෙන්න්න කවදාවත් මේ අපේ බලාපොරොත්තුවට මේ ලාමය මේ තැනට අන්න ෝනෙ කියල ඒ ළමයාගේ හීනවලට බාධකදාන්න හොඳනෑ. ඉතිං ඒ දෙවල්වලට දෙමව්පියෝ බාධ කරහම වෙන්නේ ඒ ළමයින්ගේ හිතේ පොඩි අතරහවක් ඇති වෙනවා. ඉතිං ඒකට වැඩිපුරුම් වග කියන්න ඕන මේ අම්මල තමයි තනක ඕගල පුංචි පැලයක් පැලරනවාඒ පැලේ පැල කරලා ඔගලන්ට ඒෙන් කවදාම හරි සමාරලාට ප්‍රතිපලයේ ලබනං ඔගොල එක පෝරදාන්න ඕන වතුරදදාන්නඕන හරි විදිහටඒ පලයට සත්තු කරන්න. ඒ වගේ තමයි පුංචි දරුවෙකුටත් ඒ දරුවල් ලොකුමහත්වෙලා යටට යාගේ ජීවිතේ හරියට හඩගස්සගන්නකම් අම්ම කෙනක් විදිර තාත්ත කෙනක් විදිට ඔගොල්ලො යායට උදව කරන්නඕ. ම කරහම කවදාවත් ඒ දරුව තමන්ගේ අමර්තාත්තර නොසලකා ඉන්නන ඉතින් ඒක නිසා විශේෂයෙන් අම්ම කෙනෙක් දැනගන්න ඕන මන්ගේ දරුව හරියට තේරුන්ගන්න මන්ගේ දරුවක් කොයි වගේදයාසදේ මොනවද එයා කොයි වගේ විදිරද හැසිරෙන්නේ ඒ හැම්ම දෙයක් ගැනම අම්ම කෙනෙක් ගාක් ලොකු අවබෝධයක් තියෙන් ඕන මොකද මවකුසේ ඉන්න කාලෙ දං ගක් වෙලාවට දරුව ගැන හැම්ම දේම දන්නේ අම්ම තාත්තනෙමේ. පුංචි දරුවෙක් මවකුසෙඉන්නකොට ඒ කාලෙදි ක්‍රියාවන් හුඟක් හොඳට අම්ම අදුරනවා. ඒ කාලේෙඉ දම්ම දරුවවා බිහිුණනාට පසෙක් පුංි දරුව ැන හුඟක් හොඳින්දන්නේ අම්ම. ඒක නිසාම්ම කෙනෙක්ට තමන්ගේ දරුවවා අවබෝධ කරගන්න බැරිනෑ කිසිම වෙලා කවුරු කොහොම කිව්වත් අම්ම කෙනෙක්ගේ වැරද්දකින් මිසක් දරුවෙක් නොමනා හැසිරම්වලට යන්නේ ඇත්තට මේක පොඩි ඇත්තක් තියෙනවා මොකද අම්ම කෙනෙක්හරයට දරුවෙක්ව යහමඟට ගත්තේ නැත්තන් සමාජයෙන් අනිවාරෙන් ඒ දරවා කර එෙම ැත්නනා අනිවාරෙන්ඒ දරුව වැදිකාරයෙක් කල සමාජයේ පිරිසාත්තරින් ඒ දරවා මේ අසන තත්තෙයට පත්ව ෙනොයිති ඒක නිසා අම්ම කෙනෙක් හරි සාර්ධර්ම ඇතුව ගුණධර්මඇතුව දරුවෙ කියහමඟට යොමු කරන්න මේ මවරුන්ගේ දිනේ හිතර ගන්නඕන කියලා මංවාල හැමෝගෙෙන්මඉලවා